බෙවර යනකන්නේ අර්ථාපල ලස්සනු නැලීම මේ දිනවල සිදුවෙමින් පවතිනවා. ගොවින් චෝදනා කරන්නේ වෙළඳ පොළෙහි ඇති ආනයිනික අර්ථාපල් හේතුවෙන් තම අස්වැන්න අලිවික්‍රගත නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවයි. ගොවින් පවසන්නේ අර්ථාපල් බීජ හා කෘෂි රසායනවල මිල ඉහළ යෑම අධික වීම හේතුවෙන් දේශීය අර්ථාපල් අස්වැන්නවල මිලද ඉහළ දැමීමට සිදු වූ බවයි. එවන් පසුබිමක එළවළු ආනයිනය සඳහා පනවා තිබූ ඇතැම් සීමා ලිහිල් කිරීමට රජය ගෙන ඇති තීරණයට තමන් විරෝධය පළ කරන බවද වැඩිදුරටත් ගොවින් පවසනවා. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් වැලිමඩ ඌව පරණගම ඒකබද්ධ ගොවි සංවිධානය හා සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ එක්ව වැලිමඩ වීදුරුපොළ වෙල්යායේදී පසුගියදා කැඳවා තිබුණා. අපි බීජාලවල ඉඳලා ගත්තාම බීජාල හොන්ඩරයක් රුපියල් 35000 ගානේ ගෙනල්ලා පොහොර මිටියක් රුපියල් 10000කට වැඩි ප්‍රමාණයකට අරගෙන ඒකට අවශ්‍ය බෙහෙත් දිහා බලනට මං හිතන්නේ රුපියල් 60000කට වඩා ඉක්මවනවා සාමාන්‍යයෙන් බීජාල හොන්ඩරයක නිෂ්පාදන වියදම විතරක්. ඒ කියන්නේ ගොවියාගේ ශ්‍රමය මුදල් එහෙම අපි භාවිතයට ගන්න ඇතුවයි මේ මුදල් අපි සාමාන්‍යයෙන් අල හොන්ඩරයකට. එතකොට සාමාන්‍යයෙන් ශ්‍රමය වෙනත් වියදම් වතුර එහෙම ඔක්කොම දිහා බලනට මං හිතන්නේ 2000ක වනවා ඇත්තටම අල හොන්ඩරයක වියදම. ඒ ගන්න බීජය හේන්වල වගා කරලා සාමාන්‍යයෙන් ආපහු අපි බීජ මාස 4ක් විතර රෝපණය කරන්න අපිට කාලයක් යනවා. මේ වෙනකොට බදුල්ල දිස්ත්‍රික්කයේ යලකන්නේ පළවෙනි අර්ථාපල් අස්වැන්න නෙලීම ආරම්භ වෙලා තියෙනවා. විදේශ කෑමාල අපේ වෙළඳපොළට ආපු ගමන් දේශීය අර්ථාපල් ගොවියගේ නිෂ්පාදනය හැමදාම පහළට වැටුණා. රුපියල් 60ට 70ට 75ට යන තැනට වැටුණට පස්සේ ගොවියා නන්නත්තාරයි. ගොවියා අන්ත අසරණයි. මේ 2023 යලකන්නේ අර්ථාපල් අස්වැන්නට සාධාරණ මිලක් ස්ථාවර කරන්න ඕනි. ඒක තමයි මේ ගොවි ජනතාවගේ ඉල්ලීම. අද එළවලු අස්වැන්න නිෂ්පාදන වෙළඳපොළට යනකොට දැන් අපට ආරංචි ලැබෙනවා පිටරටින් සියලු මෙලෝලු වර්ග මේ රටට ආනයනය කිරීම සම්බන්ධව අවන්ත නිෂ්පාදන වියදමක් අපිට දරන්න වෙලා තියෙනවා. ඒ නිෂ්පාදන වියදමත් එක්ක අවසානයේ ලැබෙන අස්වැන්න ඊළඟට වෙළඳපොළෙන් ඒ අස්වැන්නට ලැබෙන මිලත් එක්ක ගත්තම අපිට කරන ලද වියදමවත් බේරගන්න බැරි තැනට තමයි අපේ ගොවිතැන පත් වෙලා තියෙන්නේ. අන්න ඒ නිසා මේ ආණ්ඩුවලට විශේෂයෙන් අපි දිගින් දිගටම හැම වර්ෂයකම මේකින පණිවිඩය අපි දෙනවා. වහාම බීජ වෙල, පොහොර වෙල, ඒ වගේම දිරිල කෘමිනාශක මේකින අමුද්‍රව්‍ය වෙල නිෂ්පාදන වියදම වහාම අඩු කරලා වෘත්තියට සාධාරණ